මේ කතා කරන්නේ අපි non-null test එක ගැන. එතකොට non-null test එක කිව්වහම අපි theorem එකක් දැනගන්න ඕන. අපි කලිනුත් මේක theorem එක මම පොඩ්ඩක් වීඩියෝ එකකින් කතා කරලා තිනවා. එතකොට අපි ගත්තොත් convergent series එක. An කියන convergent series එකක් ගත්තොත් ඒන් කියන සීරිස එක කන්වර්ජන් කියලා ගත්තොත් මේ ඒන් කියන සීක්වන්ස් එක ඒන් කියන සීක්වන්ස් එක නල් සීක්වන්ස් එකක් වෙනවා. ඉතින් මේක අපි non-null test එකට අදාළ වෙන theorem එකක්. ඉතින් මේක අපි ප්‍රූව් කරන්නේ කොහොමද කියලා චෙක් කරලා බලමු. ඒ අතර මේකෙදි කියන්නේ අපිට අපේ කතා කරන සීරීස් එක කන්වර්ජන් නම් අපි ඒ සීරීස් එකෙන් ෆෝම් කරන සීක්වන්ස් එක ගත්තොත් an කියන සීක්වන්ස් එක ගත්තොත් an කියන සීක්වන්ස් එක null සීක්වන්ස් එකක්. ඉතින් මෙතනදී පැටල ගන්න පා මෙතනදී මොකද අපි පාර්ෂල් සම් එකෙත් අපි සීරීස් සීක්වන්ස් එකක් හදා ගන්නවා. එතකොට මේ පාර්ෂල් සම් එකේ සීක්වන්ස් එක නෙමෙයි an කියන එකේ සීක්වන්ස් එක. එතකොට අපි an කියන සීරීස් එක තමයි කන්වර්ජන් වෙනවා නම් an කියන සීක්වන්ස් එක තමයි null සීක්වන්ස් එකක් හැටියට ඩිෆයින් කරන්නේ. එතකොට මෙතනදී ඒක තමයි අපිට අදාළ වෙන තියරම් එක. ඉතින් අපි මේක ප්‍රූව් කරන්නේ يعني මෙතනදී ඇත්තනම් බැලුවොත් චෙක් කරොත් අපි null සීක්වන්ස් එකක් කියන එක මොකක්ද කියලා බැලුවොත් ඇත්තනම් අපි ලිමිට් එක ගත්තොත් an වල එක 0 යන්න ඕනේ. කියන්නේ අපි an කියන සීරීස් එක කන්වර්ජන් නම් මේ කන්ඩිෂන් එක සැටිස්ෆයි කරනවා. හරි, දැන් අපි බලමු කොහොමද මේක ප්‍රූව් කරන්නේ කියලා. එතකොට අපි ගත්තොත් sn කියලා, කියන්නේ අපේ පාර්ෂල් සම් එක විදිහට ගත්තොත් ak කියලා අපි මේක ඩිනෝට් කරන්න පුළුවන්. k සමානයි k ඉඳලා n වෙනකන් යනවා. එතකොට මේක තමයි අපේ පාර්ෂල් සම් එක, nth පාර්ෂල් සම් of the කතා කරන සීරීස් එකේ. මම මේ විදිහට ඩිනෝට් කර ගන්නවා මට ලේසි වෙන්න. එතකොට අපි ගත්තොත් මේ sigma an කියන සීරීස් එක, sigma an කියන සීරීස් එක කන්වර්ජන් කියලා අපි මේක කන්වර්ජන් සීරීස් එකක් විදිහට ගත්තොත් අපි අනිවාර්යෙන් දන්න දෙයක් තමයි අපේ පාර්ෂල් සම් එකත් කන්වර්ජන් වෙනවා කියන එක. කියන්නේ පාර්ෂල් සම් එකෙන් සීක්වන්ස් එකක් ඇදුවොත් ඒ සීක්වන්ස් එකත් කන්වර්ජන් වෙනවා කියන එක අපි දන්නවා. එතකොට අපි ගත්තොත් පාර්ෂල් සීක්වන්ස් ඔෆ් පාර්ෂල් සම්ස් කියන එක අපිට කන්වර්ජන් කියලා ගන්න පුළුවන්. හරි, ඒක කන්වර්ජන් වෙන වැලියු එක ගත්තොත් අපි ගත්තොත් ලිමිට් එක. එතකොට අපි ගමු ලිමිට් එක s විදිහට. මේ විදිහට අපි ගත්තාම අපිට පුළුවන් sn කියන එක අපි දන්නවා a1 ධන a2 ධන a3 ධන විදිහට දිගටම ගිහිල්ලා an වෙනකන් යනවා. එතකොට අපිට චෙක් කරලා ගන්න අපි ඊළඟට බලමු sn ඍණ එක කොයි විදිහටද එන්නේ කියලා. එතකොට a1 ධන a2 ධන a3 ධන මේ විදිහට an ඍණ 1 වෙනකන් යනවා. හරි, මෙතනදී අපිට sn එක දිහා බල sn sn දිහා බලුවොත් sn දිහා බලුවොත් ඒකෙදී අපිට a1 ධන a2 ධන a3 ධන අපිට අවසාන පද දෙක ගත්තොත් an ඍණ 1 ධන an කියලා එනවා. එතකොට මේ ටිකට අපිට යොදා ගන්න පුළුවන් sn ඍණ 1 කියලා. එතකොට sn සමාන sn ඍණ 1 ධන an කියන. ඉතින් මේ an කියන එක අපිට යොදා ගන්න පුළුවන් sn ඍණ n ඍණ 1 කියලා. ඊළඟට අපි චෙක් කරලා බලමු මේකේ ලිමිට් එක. එතකොට අපි දන්නවා theorem එකේ හැටියට an කියන එක null sequence එකක්. يعني අපි කතා කරන series එක convergent series එකක් නම් an කියන සීක්වන්ස් එක null සීක්වන්ස් එකක් වෙනවා. an කියන සීක්වන්ස් එක null සීක්වන්ස් එකක් වෙනවනම් අනිවාර්යෙන් ඒකේ ලිමිට් එක 0 වලට යනවා.
ඒ විදිහට අපි බැලුවොත් මෙතනදී limit of an කියන එක අපි චෙක් කරොත් මේක 0 වලට යනවාද කියලා අපි බැලුවොත් මේක 0 වලට යනවාද කියලා එතකොට අපිට අවශ්‍ය වෙනවා sn කියන එකේ limit එකත් sn ඍණ එකේ limit එකත් අවශ්‍ය වෙනවා. ඉතින් මේවයි limit එක. එතකොට අපි දන්නවා sn කියන එකේ limit එක අපිට දීලා අපි තියුම් කරා s කියලා. එතකොට මේකේ limit එක s කියලා අපි තියුම් කරා. එතකොට මෙතනදී අපි දන්නේ නැති limit එක තමයි sn ඍණ එකේ limit එක. ඒ ඇත්තට මේක කොහොමද හොයන්නේ? මේක ඇත්තටම s කියලා එනවා. S කියලා එන හේතුව තමයි ස්වීච් රූල් එක. ඉතින් අපි බැලුවොත් හොඳට ඒ විදිහට අපි බැලුවොත් මෙතනදී limit of an කියන එක අපිට 0 ලැබිලා තියෙනවා. එතකොට අපි ගත්තොත් an කියන්නේ null sequence. එතකොට මේ theorem එක යොදාගෙන අපි බලමු මේකේ contrapositive එක කොහොමද කියලා. එතකොට අපි ගත්තොත් මේක අපි කන්ට්‍රපසිටිව් කියන්නේ ඇත්තටම අපි දන්නවා කන්ට්‍රපසිටිව් කියන්නේ අපිට p implies q නම් අපි දන්නවා negation of q implies negation of p කියලා. ඒ කියන්නේ අපිට ස්ටේට්මන්ට් එකක් දීලා තියෙනවා මේ ස්ටේට්මන්ට් එකෙන් අපිට q කියන ස්ටේට්මන්ට් එක ලබා ගන්න පුළුවන් නම් imply කරනවා නම් ඒක negation of negation negation කියන්නේ q කියන ස්ටේට්මන්ට් එකේ negation එක ගත්තොත් ඒක imply කරනවා negation of p කියන එක. ඉතින් අපි උදාහරණයක් ගත්තොත් p ගත්තොත් p කියන එක ඔයා හොඳට පාඩම් කරනකොට q කියන්නේ ඔයා විභාගේ පාස් වෙනවා. එතකොට අපි ගත්තොත් ඔයා විභාගේ fail වෙනවා negation එක. ඔයා විභාගේ fail වෙනවා කියන්නේ ඔයා පාඩම් කරලා නැහැ කියන එක. මේ විදිහට අපිට contrapositive එක define කරනවා. එතකොට මේකට අපි යොදාගත්ත contrapositive එක එතකොට අපි දන්නවා p කියන එක ගන්න පුළුවන් අපිට p කියන එක අපිට ගන්න පුළුවන් කියන එක අපිට ගන්න පුළුවන් an කියන series එක convergence series එකක් කියලා. ඒ වගේම q කියන එක ගන්න පුළුවන් an කියන එක null sequence එකක් කියලා. අපි දන්නවා මේක null sequence එක අනිවාර්යෙන් limit එක හරි මෙතනදී අපි negation q එතකොට contrapositive එක ගත්තොත් මෙතනට contrapositive එක ගත්තොත් අපි අපිට ලියා ගන්න පුළුවන් negation of q. negation of q කියන්නේ an not a null sequence implies සිග්මා එන් එකේ නෙගේෂන් එක කියන්නේ වෙන්නේ නැති අවස්ථාව කිව්වොත් සිග්මා එන් කියන එක ඩයිවර්ජන් වෙනවා. මේක විරුද්ධ පැත්ත තමයි ඩයිවර්ජන් කියන්නේ. සයින් ඩයිවර්ජන්. ඒ කියන්නේ අපේ ගත්ත AN කියන සීක්වන්ස් එක null sequence එකක් වෙන්න නම් ඒකෙන් කියවෙන්නේ සිග්මා එන් එහෙම කියලා අපි කතා කරන සීරීස් එක ඩයිවර්ජන්ස් සීරීස් එකක් කියලා. ඉතින් මේකට අපි කියනවා null test එක non-null test එක කියලා. ඉතින් non-null කියන්නේ ඇත්තටම මෙතනදී අපි දන්නවා මෙතනදී limit මේකෙන් අදහස් කරන්නේ limit එක. an කියන limit එක an වල limit එක ගත්තොත් 0 වලට සමානයි කියන එක. ඉතින් මේකට අපි non-null test කියලා කියනවා. එහෙමත් නැත්නම් මේකට අපි කියන්න පුළුවන් divergence test එක කියලා. ඉතින් ඒක කැමති විදිහකට pronounce කරන්න ඒක අපහසු. ඒ කියන්නේ non-null test එක හරි divergence test එක හරි දෙකෙන් එකක් අපිට කරන්න පුළුවන්. මේක අපිට තව විදිහකින් කියන්න පුළුවන්. අපි ගත්ත result එක අපිට තව විදිහකින් කියන්න පුළුවන් subsequence යදාගෙන. දැන් අපි දන්නවා අපි ගත්තොත් sequence එකක් අපි කලින් කතාර අපි sequence එකක් කතාර sequence එක divergent කලින් කතා කරපු විදිහට අපිට sub sequence යොදා ගන්න.
හරි මෙතනදී අපිට සබ්සීක්වන්ස් යදා ගන්න පුළුවන් විදිහ තමයි අපි දැක්කොත් අපිට සීරීස් එක ගත්තොත් මේ සීරීස් එක ඩයිවර්ජ් වෙන්න නම් ඩයිවර්ජන් වෙන්න නම් අපිට නොන් නල් ටෙස්ට් එක දාගෙන යදා ගත්තොත් ඇත්තටම මෙතනදී කියන්න පුළුවන් අපිට an කියන සීක්වන්ස් එක ගත්තොත් an කියන සීක්වන්ස් එකට කන්වර්ජන්ස් සබ්සීක්වන්ස් එකක් තියෙනවා කියලා. හැබැයි මේක ලිමිට් එක ගත්තොත් මේක ලිමිට් එක නන් සීරෝ වෙන්න ඕන. ඉතින් නන් සීරෝ ලිමිට් එක තියෙන කන්වර්ජන්ස් සබ්සීක්වන්ස් එකක් අපිට තියෙනවා නම් මේ සිග්මා සෝරි සීක්වන්ස් එකට එකල අපිට කියන්න පුළුවන් මේ සිග්මා n එහෙම නැත්නම් අපේ සීරීස් එක ඩයිවර්ජන්ස් වෙනවා කියලා. එමත් නැත්නම් අපිට කියන්න පුළුවන් මේ සීක්වන්ස් එකට an කියන සීක්වන්ස් එක අතාරොත් an කියන සීක්වන්ස් එකට සබ් සීක්වන්ස් එකක් තියෙනවා කියලා. ඒ සබ් සීක්වන්ස් එක ඉන්ෆිනිටි වලට එහෙම නැත්නම් අනන්තයට ළඟා වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් මයිනස් ඉන්ෆිනිටි වලට ළඟා වෙන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් මේ සබ් සීක්වන්ස් එක කියන්නේ අපි කතා කරන සීක්වන්ස් එකට අනන්තයට හෝ මයිනස් අනන්තයට ළඟා වෙන්න පුළුවන් සබ් සීක්වන්ස් එකක් තියෙනවා. එතකොටත් අපිට කියන්න පුළුවන් අපි කතා කරන සීරීස් එක ඩයිවර්ජන්ට් සීරීස් එකක් කියලා. ඇත්තටම මෙතනදී වෙලා තින්නේ අපි කලින් කතා කරපු නේමයි. ඒ කියන්නේ අපි කලින් කතා කරේ limit of an 0 වලට සමාන වෙන්නේ නැත්තම් අපි කතා කරන සීරීස් එක ඩයිවර්ජන් වෙනවා කියලා. ඉතින් මෙතනදී ඇත්තටම 0 වෙන්නේ නැහැ කියන්නේ අපි දන්නවා. ඒකෝ මෙතනදී an කියන සීක්වන්ස් එක null sequence එකක් වෙන්නේ නැහැ කියන එක. ඒකට an කියන සීක්වන්ස් එක null sequence එකක් වෙන්නේ නැහැ කියන්නේ දන්නවා සබ් සීක්වන්ස් එක සබ් සීක්වන්ස් එක ගත සබ් සීක්වන්ස් එකට ලිමිට් සබ් සීක්වන්ස් එක ගත සබ් සීක්වන්ස් එකේ ලිමිට් එක 0 වෙන්නේ නැහැ කියන එක. ඉතින් සබ් සීක්වන්ස් එකේ ලිමිට් එක 0 වෙන්නේ නැහැ කියන්නේ ඉතින් මෙතනදී පළවෙනි අවස්ථාවේදී අපිට වෙන්න පුළුවන් යම් කිසි නම්යක් 1 2 3 මේ වගේ නම් එකක් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ලිමිට් එක ගත්තොත් ලිමිට් එක අනන්තයට හරි ඍණ අනන්තයට හරි යන්න පුළුවන් සබ් සීක්වන්ස් එක ගත්තොත්. මේ විදිහට තමයි අපි මෙතනදී ඩයිවර්ජන්සි එක ගැන කතා කරන්නේ. ඊළඟට අපි බලමු අපි කලින් කතා කරපු ජියෝමෙට්‍රික් සීරීස් එකේ කොමන් රේෂියෝ එක විශාලයි හෝ සමානයි එක වෙනකොට අපි කොහොමද ප්‍රකාශය ගන්න කියලා. මම මේක එක්සැම්පල් එකක් විදිහෙන්ම කතා කරන්න. එතකොට අපි දන්නවා ජියෝමෙට්‍රික් සීරීස් එකේ සම් එක දෙත්තේ ඒ වාරයක් එකරින Rn දෙදීම එකරින R කිය. මෙතනදී A කියන්නේ අපේ ෆස්ට් ටර්ම් එක. R කියන්නේ කොමන් රේෂියෝ එක. හරි මෙතනදී අපි ගත්තොත් අපි දන්නවා කොමන් රේෂියෝ එක එකට වඩා අඩු නම් අනිවාර්යෙන් මේක කන්වර්ජන්ස් සීරීස් එකක් කියලා. මේක අපි ජියෝමෙට්‍රික් සීරීස් වලදී කරලා පෙන්නුවා. අපි දෙවෙනි අවස්ථාව ගත්තොත් R විශාලයි හෝ සමානයි වෙන විට ඩයිවර්ජන් සීරීස් එකක් කියනවා. මේ කොහොමද අපි ප්‍රූව් කරන්නේ? හරි ඉතින් අපි පෙන්වන්න ඕන දේ තමයි අපි කතා කරත් R විශාලයි හෝ සමානයි එකට ඒ වගේමයි ඒ අසමානයි බිංදුව වෙනකොට අපි කතා කරන සීක්වන්ස් එක ඒ Rn කියන සීක්වන්ස් එක නල් සීක්වන්ස් එක වෙන්න බැහැ කියන එක. එන අපි දන්නවා අපි දන්න දේ තමයි සීක්වන්ස් එකක් null sequence එකක් වෙන්න නැත්නම් non null test එකෙන් not null sequence එකක් නම්
එකකින් ඉම්ප්ලයි කරන්නේ මේ ARN කියන සීරිස් එක ඩයිවර්ජන්ස් සීරිස් එක කියන එක. හරි, අපි ගත්ත මෙතනදී අපිට ගන්න පුළුවන් මේකේ සබ් සීක්වන්ස් එක. ARN කියන එකේ සබ් සීක්වන්ස් එකක් ගන්න පුළුවන්. හරි, ඒකෙන් මම ගන්නවා n කියන එක ඊවන් අවස්ථාව. එතකොට මට එන්නේ AR2K කිය. ඉතින් මේක තමයි මම ගන්න ඊවන් සබ් සීක්වන්ස් එක. ඉතින් අපිට මේ සබ් සීක්වන්ස් එකට එක්කෝ අනන්තය වෙන්න පුළුවන්, එක්කෝ ඍණානන්තය වෙන්න පුළුවන්, ඒ වගේමයි බිඳුවට අසමාන ලිමිට් එකක් එන්න පුළුවන්. එහෙම වුණොත් අපිට කියන්න පුළුවන් මේ සීරීස් එක ඩයිවර්ජන්ස් සීරීස් එකක් වෙනවා කියලා. ඉතින් අපි බැලුවොත් AR2K කියන එක අපි නේනවා AR AR වර්ගයේ AR sorry මෙතනදී AR කියන එක එන්නේ නැහැ, AR වර්ගයේ AR හතර ඒ විදිහට තමයි එන්නේ. එතකොට මෙතනදී මේ විදිහට දිගටම යන sequence එකක් එනවා. මෙතනදී R විශාලයි එක කියලා ගත්තොත්, ඒ කියන්නේ අපි ගත්තොත් R සමානයි දෙක කියලා, ඒ විදිහට ගත්තොත් අපිට මෙතනදී එනවා මේ සීක්වන්ස් එක අනන්තයට යෑමක් සිදු වෙනවා. එතකොට මෙතනදී ඇත්තටම අනන්තයට යෑම සිදු වෙනවා. එතකොට අපි ගත්තොත් මේක ඇත්තටම AR2K කියන එක, 2K කියන සබ් සීක්වන්ස් එක, මේක සබ් සීක්වන්ස් එකක්. එතකොට මේ සබ් සීක්වන්ස් එක null sequence එකක් නෙමෙයි. මේක ඇත්තටම infinity වලට tend වීමක් වෙන්නේ. කියන්නේ එහෙම හිතපෑ infinity වලට ළඟා වීමක් වෙන්නේ. ඉතින් අපි ගත්ත ARN කියන sequence එක, ARN කියන sequence එකේ sub sequence එකක් ගත්තොත් AR2K කියලා. ඉතින් මේ sequence එක ඍණානන්තයට හෝ ධනානන්තයට ටෙන්ඩ් වෙනවා කියන්නේ, කියන්නේ ළඟා වෙනවා කියන්නේ, ඇත්තටම මේ ARN කියන එක ARN කියන සීක්වන්ස් එක null සීක්වන්ස් එකක් නෙමෙයි. ඉතින් මේකෙන් කියවෙන්නේ මොකද්ද? කතා කරන සීරීස් එක ඩයිවර්ජන්ස් සීරීස් එකක්. එක ඇත්තටම සැටිස්ෆයි වෙන්නේ R විශාල හෝ සමානයි එකේදී. මේ විදිහට තමයි අපි ජියෝමෙට්‍රික් සීරීස් එකේ R විශාලයි හෝ සමානයි එකට සීරීස් එක ඩයිවර්ජන් සීරීස් එකක් කියලා ප්‍රූව් කරන්නේ. එතකොට අපි ඒකත් එක යූස් කරේ not null සීක්වන්ස් එක යූස් කරලා, not null සීරීස් එක කියන්නේ not null ටෙස්ට් එක යූස් කරලා. ඉතින් මේ විදිහට තමයි අපි එක ප්‍රූව් කරගන්නේ. එතකොට අපි බැලුවොත් අපේ ජියෝමෙට්‍රික් සීරීස් එක දිහා බලුවොත්, ජියෝමෙට්‍රික් සීරීස් එකේ සම් එක දිහා බලුවොත් ඒ වාරයක් එක ඍණ Rn බෙදීම එක ඍණ R තියෙනවා. එතකොට මේ R විශාලයි හෝ සමානයි හෝ කුඩයි කීම මත තමයි මේකේ කන්වර්ජන්සි සහ ඩයිවර්ජන්ස් කියන එක රඳා පවතින්නේ. මම හිතනවා non-null test එක ගැන මෙතනදී කතා කරපු දේවල් ඉවෙයි කියලා. ඊළඟ වීඩියෝ එකෙන් මම examples ගැන කතා කරනවා. ඒ කියන්නේ මේකේ not-null test එක sorry non-null test එක දාගෙන කොහොමද අපි examples solve කරන්නේ කියලා. ඉතින්